අපි සාමාන්‍යයෙන් ස්විච් මෝඩ් පවර් සප්ලයි එකක් එහෙම නැත්නම් ට්‍රාන්ස්ෆෝමර් එකක් සහිත ඕනෑම උපකරණයක් රිපයර් කරද්දී ට්‍රාන්ස්ෆෝමර් එක සැකනම් අපි මොනවද කරන්නේ? අපි මේ වගේ අවස්ථාවලදී කියන ඉතාම ජනප්‍රිය වදන් කීපයක් තියෙනවා. විශේෂයෙන් SMPS සම්බන්ධව ඒක තමයි SMPS වල ට්‍රාන්ස්ෆෝමර් එක පිච්චෙන්නේ නැහැ කියන එක. ඉතින් මේ කතාව 100ට 100ක් නැති වුණත් 90ක් සත්‍යයි. ඉතින් අපි මොනවද කරන්නේ? අපි ට්‍රාන්ස්ෆෝමර් එක අමතක කළා. ඉතින් එහාට SMPS එක රිපයර් කරන්න බලනවා. කම්පෝනන්ට්ස් චෙක් කරනවා, ට්‍රාන්සිස්ටර්ස් චෙක් කරනවා, ප්‍රයිමරි සයිඩ් එක චෙක් කරනවා, සෙකන්ඩරි සයිඩ් එක චෙක් කරනවා. ඉතින් අපි ඉදිරියට යනවා. දැන් ප්‍රශ්නේ මතුවෙන්නේ අපි දැන් මේ ඔක්කොම චෙක් කරලා අනිකුත් සියලුම කම්පෝනන්ට්ස් උත් චෙක් කළා. සැකසහිත කම්පෝනන්ට්ස් දෙක තුනකුත් මාරු කළා. ඒත් SMPS එක ඉක්මනින් හදාගන්න බැරි වුණොත් දැන් ආයෙත් හිත තුල සැකයක් මතුවෙනවා ට්‍රාන්ස්ෆෝමර් එකද කියලා. ඉතින් මේක සාමාන්‍ය මේක මතුවෙන්නේ ටිකක් අමාරු SMPS repair එකක් කරපු එක්කෙනෙකුට තමයි. සාමාන්‍යයෙන් medical grade වගේ සංකීර්ණ SMPS එකක් repair කරපු එක්කෙනෙකුට මේ තත්ත්වය උදා වෙලා තියෙනවා මම හොඳටම දන්නවා. දැන් මේ සැකේ හින්දා දැන් ඉදිරියට යන්නත් බෑ. හිතේ දෙගිඩියාවෙන් තමයි අනිත් components උත් check කරන්නේ. ඉතින් මෙතන අපි පොඩ්ඩක් හිර වෙනවා. ඉතින් ඊට වඩා හොඳ නැද්ද? අපි දන්නවා 90%ක්ම transformer එක නෙමෙයි කියලා. නමුත් ට්‍රාන්ස්ෆෝමර් එක 100ට 100ක්ම නෙමෙයි කියලා දැනගෙන ඉදිරියට යන්න පුළුවන් නම් අපිට ඉතාම හොඳයි. ඉතින් ඒ වගේ උපකරණයක් තියෙනවා නම් අපිට ඇත්තටම රිපයර්ස් ටික කරගන්න පහසුවක් වෙනවා. ඉතින් එතනදී තමයි රින් ටෙස්ට් කියන උපකරණේ වැදගත්කම මතුවෙන්නේ. ඉතින් අද අපි වීඩියෝ එකෙන් බලමු රින් ටෙස්ට් එකේ සිද්ධාන්තය සහ එය ප්‍රායෝගිකව භාවිත කරන ආකාරය. දැන් මම ඉස්සරහ තියෙනවා LC53 කියන LC මීටර එක. දැන් මේකේ කැපැසිටන්ස් වැලියු චෙක් එක, ඉන්ඩක්ටන්ස් වැලියු චෙක් එක, ඒතර ලීකේජ් ටෙස්ට් එක, මේ ඔක්කොම ටෙස්ට් අපි ඉස්සලා වීඩියෝස් වලදී කරා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ රින් ටෙස්ට් එක තමයි. ඒතර මේ රින් ටෙස්ට් එකේ සම්බන්ධ වෙන අංග තුනක් තියෙනවා LC53 එකේ. රින් ටෙස්ට් බටන් එක තියෙනවා මෙතන. ඉම්පිඩන්ස් මැචින් නොබ් එක තියෙනවා. ඊට පස්සේ මේ ප්‍රෝබ් සෙට් එක තියෙනවා. ඉතින් අපි දැන් බලමු කොහොමද රින් ටෙස්ට් එකක් කරන්න කියලා. ගමු මේ පොඩි ඉන්ඩක්ටර් එක මේ ඉන්ඩක්ටර් එකට ප්‍රෝබ් එක සම්බන්ධ කරගෙන මේක නිදාසේ තියෙන්න ඇරලා අපි රින් ටෙස්ට් බටන් එක ඔබාගෙන මෙන්න මේ ඉම්පිඩන්ස් මැචින් නොබ් එක කරකෝ ගන්නවා උපරිම රින්ග්ස් ගානක් ලැබෙන විදියට. දැන් මෙතන තියෙන්නේ 7යි. අපි වෙන වෙන තැන් වලට දාලා බලමු රින්ග්ස් කීය එනවාද කියලා. දැන් මෙතනදී 11ක් එනවා, 16ක් එනවා, 21යි, 57යි, 53යි. එතකොට 57 කියන තැන තමයි උපරිම රින්ග්ස් ගානක් එන්නේ. එතකොට මේක තමයි රින් ටෙස්ට් එක කරන්න තියෙන පියවර ගන්න. තාමත් ලේසියෙන් අපිට රින් ටෙස්ට් එක කරගන්න පුළුවන්. දැන් 57 කියන්නේ ඉතා හොඳ රින්ග්ස් ගානක්. දැන් මම ඉස්සෙල්ලා අවස්ථාවක් කිව්වා මේක 12ට වැඩි නම් තමයි හොඳයි කියලා කියන්නේ. ඒක නිවැරදි නැහැ. 10ට වැඩි නම් තමයි මේ රින් ටෙස්ට් එකෙන් නිගමනය කරන්නේ. දැන් අපි බලමු මේ රින්ග්ස් 57 හෝ 50 කියන්නේ මොකද්ද කියලා. දැන් මේ LC53 එකෙන් ඉන්ඩක්ටර් එකට දෙන්නේ ඉතා උඩා කාල පරාසයක් ඇති වෙන පල්ස් එකක්. මේ පල්ස් එක සහ මේ ඉම්පිඩන්ස් මැචින් නොබ් එකෙන් මැච් කරනවා මේ ඉන්ඩක්ටන්ස් එකට ඇතුලේ තියෙන කම්පෝනන්ට්ස් වගේ මැච් කරනවා. ඒ ඉන්ඩක්ටර් එක සහ ඇතුලේ තියෙන කම්පෝනන්ට්ස් හින්දා මෙතන LC සර්කිට් එකක් හැදෙනවා. මේ LC සර්කිට් එක LC සර්කිට් එකේ ආවේනික සංඛ්‍යාතය අනුව දෝලණය වෙනවා. පල්ස් එකෙන් ඉඳලා ඒ ආවේග සංඛ්‍යාතය අනුව දෝලණය වෙනවා. ඉතින් මේ දෝලන ගණන තමයි අපිට LC53 රින් ටෙස්ට් මීටර එකෙන් දෙන්නේ රින්ග්ස් ගානක් කියලා. නම් කිසි නිශ්චිත කාල පරාසයකදී ඇතිවන දෝලන ගාන තමයි LC53 එකෙන් 57 කියලා අපිට දෙන්නේ. ඒ දෝලන ගාන 10ට වඩා වැඩි නම් ඉන්ඩක්ටර් එක හොඳ ඉන්ඩක්ටර් එකක් හැටියට තමයි මේකෙන් නිගමනය වෙන්නේ. දැන් මම කිව්වා ඉස්සෙල්ලා LC53 එකෙන් අපේ ඉන්ඩක්ටර් එකට දෙන්නේ ෂාප් පල්ස් එකක් කියලා. ඉතා කෙටි කාලයකදී ඇති වෙන පල්ස් එකක් කියලා. ඉතින් අපි බලමු ඉන්ඩක්ටර් එකක් දාන්න නැතුව මේ රෙසිස්ටර් එකක් දාලා ඇත්තටම මේ පල්ස් එකේ හැඩේ කොහොමද කියලා. දැන් අපි ඉන්ඩක්ටර් එක දැම්මොත් එහේ මේක රින්ග් වෙන්න ගන්නවා. අපි රෙසිස්ටර් එකක් දාලා බලන්නේ අපි ඒ දෙන පල්ස් එකේ සැබෑ හැඩය අපිට බලා ගන්න ඕනින් තමයි මේ රෙසිස්ටර් එකක් දාලා තියෙන්නේ. අපි දැන් බලමු රින් ටෙස්ට් එකේ බටන් එක ඔබලා මොකද්ද මේ පල්ස් එකේ ස්වභාවය කියලා. දැන් පේනවා ඉතා කෙටි කාලෙකදී ඇතිවන පල්ස් එකක් සහ මේක 70 මේක කර්ස් එක දාලා බලුවොත් මේකේ පේනවා 70 නැනෝ සෙකන්ඩ්ස් වලදී තමයි මේ ටාප් පල්ස් එක ඇති වෙන්නේ. ඊට පස්සේ 7 මයික්‍රෝ සෙකන්ඩ්ස් වල ස්ටෙප් ඉන්පුට් එකක් දෙනවා. ඉතින් මේ දෙක තමයි අපේ
ටෙස්ට් කරන ඉන්ඩක්ටර් එක හරහා වැටෙන්නේ. ඉතින් මේ ෂාප් පල්ස් එක සහ ස්ටෙප් ඉන්පුට් එක ඉඳලා තමයි අපේ LC සර්කිට් එකේ දෝලන දෝලන ඇති වෙන්නේ. ඉතින් මේ දෝලන ගාන තමයි රින්ග්ස් ගානක් හැටියට අපිට LC 53 රින්ග් ටෙස්ට් එකෙන් අපිට දෙන්නේ. දැන් අපි බලාගත්තා LC 53 එකෙන් අපි ටෙස්ට් කරන්න යන ඉන්ඩක්ටර් එකට දෙන ඉන්පුට් එක මොකක්ද කියලා. දැන් මම ඇත්තටම ඉන්ඩක්ටර් එකක් දාලා තිනවා මේ ප්‍රෝබ් එක හරහා. මේ ඉන්ඩක්ටර් එකේ අග්‍ර දෙකටම ඔසිලෝස්කෝප් එකේ ඉන්පුට් එකත් හයි කරලා තිනවා. රෙඩ් එකට ප්‍රෝබ් එක හයි කරලා තිනවා. බ්ලැක් එකට ඔසිලෝස්කෝප් එකේ ග්‍රවුන්ඩ් ලීඩ් එක හයි කරලා තිනවා. දැන් අපි රින් ටෙස්ට් එක කරලා බලමු මේ ඉන්ඩක්ටර් එක කොහොමද රින් වෙන්නේ. ඒ රින්ග්ස් ප්‍රමාණය අපිට ඔසිලෝස්කෝප් එකේ පේන අයුරු අපි රින් ටෙස්ට් එක කරලා බලමු. දැන් ඔයගලන්ට පේනවා ඔසිලෝස්කෝප් එකේ අපිට ආවා රින්ග්ස් ප්‍රමාණය. දැන් මෙන්න මේ ඉනිෂියල් පල්ස් එක මේ. ඊට පස්සේ මේ ස්ටෙප් ඉන්පුට් එක LC 53 එකෙන් අතෑගියට පස්සේ මේ LC සර්කිට් එකේ ආවේනික සංඛ්‍යාතය අනුව මේව දෝලණය වෙනවා. මේ දෝලන කීයක් එනවද කියන එක තමයි මේ LC 53 එකෙන් රින්ග්ස් ගන්න හැටියට අපිට දෙන්නේ. මේ දෝලන කීයක් එනවද කියලා බලන්නේ නිශ්චිත කාල පරිච්ඡේදයකදී එන දෝලන ගාන. එයාට දෝලන ගාන මනින්නේ යා මේ පීක්ස් ගාන ගණන් කරනවා. ඇත්තට මම දන්නේ නැහැ මොකද්ද ඒ කාල පරිච්ඡේදය කියලා. කොහොම හරි ඒ කාල පරිච්ඡේදයක ඇතුළතදී රින්ග්ස් 57ක් එනවා කියන එක තමයි මේ 57 කියන 46. දැන් මෙතන දෙන්න 46. කොක්කරි පොඩි වෙනසක් වුණ හැටිය ඒරින්ග්ස් ගන්න වෙනස් වෙනවා. එතකොට දැන් මේ 46 කියන්නේ මොකක් හරි කාල පරිච්ඡේදයක දෙන රින්ග්ස් ගන්න. දැන් මේ කම්පෝනන්ට්ස් ට්‍රාන්ස්ෆෝමර්ස් ඉන්ඩක්ටර්ස් මේ කොයිල්ස් එළියේ තියාගෙන ටෙස්ට් කරන එක ඉතින් ලොකු දෙයක් නෙමෙයි. මේක මෙහෙම එළියේ තියෙනකොට අපිට හොඳ මල්ටිමීටර් එකකින් උනත් චෙක් කරගන්න පුළුවන් මේක වැඩ කරනවද නැද්ද කියලා. ඇත්තටම වැදගත් වෙන්නේ මෙන්න මේ වගේ පවර් සප්ලයි එකක කම්පෝනන්ට්ස් ඇතුලේ හිර වෙලා තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකක් චෙක් කරගන්න පුළුවන් නම් තමයි අපිට ඇත්තටම මේ උපකරණය වැදගත්කමක් තියෙන්නේ. පවර් සප්ලයි එකක් ගත්තොත් මේක කෝසල් පවර් සප්ලයි එකක්. මේක මෙඩිකල් ග්‍රේඩ් පවර් සප්ලයි එකක්. මේකේ මේ ඉන්පුට් ෆිල්ටර් සෙක්ෂන් එක, ඊට පස්සේ මේ පවර් ෆැක්ටර් කරෙක්ෂන් ඉන්ඩක්ටර් එක, ඒ වගේ ටිකක් මේක ටිකක් කම්ප්ලිකේටඩ් පවර් සප්ලයි එකක්. මෙතන ට්‍රාන්ස්ෆෝමර්ස් දෙකක් තියෙනවා. මේක තමයි මේන් ට්‍රාන්ස්ෆෝමර් එක. මේක ස්ටෑන්ඩ් බයි පවර් එක කියන ට්‍රාන්ස්ෆෝමර් එක. ඉතින් මේ වගේ ටිකක් කම්ප්ලිකේටඩ් පවර් සප්ලයි එකක් චෙක් කරනකොට කම්පෝනන්ට්ස් තියන සෑහෙන චෙක් කරන්න. ඉතින් අර චයිනීස් පවර් සප්ලයි එකක් වගේ ටක් ගාලා කම්පෝනන්ට්ස් ටික චෙක් කරලා ඉවර කරන්න බැහැ. ඉතින් ඒ වෙලාව ඉතා වැදගත්. ඒතර මේකේ ට්‍රාන්ස්ෆෝමර් එක මත අපිට ගාක් කාලේ වැය කරන්න උනොත් එහෙම අපි හිත දෙගිඩියාවෙන් හිටියොත් එහෙම මේ ට්‍රාන්ස්ෆෝමර් එක නැද්ද කියලා ටිකක් මේ කාලේ යනවා. මේක ප්‍රිපෙයා කරගන්න අපිට සමහර ඩිපාර්ට්මන්ට් පුළුවන් වැඩි අතල්ලා දාන්න පුළුවන්. ඒකින්ද දැන් අපි බලමු මේ ට්‍රාන්ස්ෆෝමර් එක අපිට චෙක් කරගන්න පුළුවන්ද කියලා LC 53 රින්ග් ටෙස්ට් එකෙන්. දැන් මම මේකේ අනිත් පැත්ත හැරෙව්වහම මේ ට්‍රාන්ස්ෆෝමර් එකේ ප්‍රයිමරි එකේ මම පොඩි ටෙස්ට් පොයින්ට්ස් දෙකක් පාස් කරගෙන තියෙනවා. අපි මේ ප්‍රයිමරි එකට රින්ග් ටෙස්ට් එක දාලා බලමු කොහොමද අපිට මේක චෙක් කරගන්න පුළුවන් දෙයක්. දැන් මේක ඇත්තට වැඩ කරන පවර් සප්ලයි එක. අපි පොඩි ෆෝල්ට් එකක් ප්‍රතිනිර්මාණය කරලා බලමු. එතකොට මොකද්ද මේකෙන් රින්ග් ටෙස්ට් එකෙන් අපිට දෙන ප්‍රතිඵලය කියලා. දැන් මේ රින්ග් ටෙස්ට් එකේ ප්‍රෝබ්ස් දෙක මම ගහගත්තා ට්‍රාන්ස්ෆෝමර් එකේ මේ ප්‍රයිමරි එකට. ප්‍රයිමරි එකට දාලා අපි රින්ග්ස් ගන්න බලමු. 20ක් වගේ එනවා. මේකේ නෝමල් රින්ග් වැලියු එක 21ක් වගේ තමයි තියෙන්නේ. දැන් අපි සෙකන්ඩරි එක මේක තමයි සෙකන්ඩරි එක. සෙකන්ඩරි එක ෂෝට් කරලා බලමු අපිට එන රින්ග් වැලියු එක මොකක්ද කියලා. ෂෝට් කරා. ෂෝට් කරලා දැන් රින්ග් ටෙස්ට් බටන් එක ඕබල්. රින්ග්ස් දෙකයි. දෙකයි. දිගටම දෙකයි. රින්ග්ස් 21ක් තිබ්බ එක පාට දෙකට බැස්සා. මේ ඔයගලන්ට පේනවා මේක මේ ප්‍රයිමරි සයිඩ් එකේ ෂෝට් එකක් ඉඳන් නෙමෙයි මේ රින්ග් වැලියු එක බහලා තියෙන සෙකන්ඩරි සයිඩ් එකේ ෂෝට් එකක්. අපි ෂෝට් එක අයින් කළා. ආ රින්ග් වැලියු 22යි. ඉතින් ප්‍රයිමරි එකේට අමතරව ප්‍රයිමරි එකේ ෂෝට් එකක් තිබුත් අනිවාර්යයෙන්ම රින්ග් වැලියු එක වැඩි අඩු වෙනවා. සෙකන්ඩරි සයිඩ් එකේ ෂෝට් එකක් තිබ්බත්
ට්‍රාන්ස්ෆෝමර් එක ඇතුලේ හෝ පිට රෙක්ටිෆයර් එකක ෂෝට් එකක් තිබ්බත් මේකේ රින්ග් වැලියු එක අඩු වෙනවා. ඉතින් ට්‍රාන්ස්ෆෝමර් එක සර්කිට් එකේ තියාගෙනම ඉතා ලේසියෙන් අපිට චෙක් කරගන්න පුළුවන් මේකේ ෂෝට් එකක් තියනවද, ට්‍රාන්ස්ෆෝමර් එක ඕපන්ද, ඕපන් සර්කිට්ද, ෂෝට් සර්කිට්ද කියලා අපිට අඳුනගන්න පුළුවන්. වීඩියෝ සීරීස් එක පටන් ගන්නකොටම කිව්වා LC53 කියන්නේ ඉතා පරණ equipment එකක්, antique level එකේ තියෙන equipment එකක් කියලා. නමුත් ඕගලන්ට මේ වීඩියෝ සීරීස් එක බලාගෙන යනකොට තේරෙන්න ඇති antique වුණත් ඒකෙන් අපිට වැඩ ගන්න පුළුවන්, අද කාලෙට ගැලපෙන්න වුණත් testing ඒකෙන් කරන්න පුළුවන් කියලා. ඒ වෙන්නේ equipment එක antique වුණාට aluminium capacitors වල leakage කියන සිද්ධාන්තය antique වෙන්නේ නැහැ. electronic විද්‍යාව සහ මේ ලෝකේ ඇලුමිනියම් ඉලෙක්ට්‍රොයිඩ් කැපැසිටර්ස් තියෙනකම් මේ ලීකේජ් කියන එක තියෙනවා. ඒ වගේම තමයි LC සර්කිට් එකකට ස්ටෙප් ඉන්පුට් එකක් දුන්නාම ඒ LC සර්කිට් එක ඉන්ඩක්ටර් එක සහ කැපැසිටර් එක මත රඳා පවතින සංඛ්‍යාතයකින් දෝලන වෙනවයි කියන සිද්ධාන්තයත් ඇන්ටික් වෙන්නේ නැහැ. ඒතර ඒ සිද්ධාන්තයේ මත රැඳිලා තමයි රින්ග් ටෙස්ට් එක මේ LC 53 කියන equipment එකේ හදලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා තමයි මේ Anatec වගේ companies මෙන්න මේ වගේ අද කාලේට ගැලපෙන ඉතා පොඩියට ring testers නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේවා මේ සිද්ධාන්ත ඔච්චර ඉස්සෙල්ලා මේවා හොයාගත්තත් අදට තුනක් වළංගුයි. ඒ වයින් අදටත් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඉතින් මේ සිද්ධාන්ත සාමාන්‍ය ඉගෙන ගන්නකොට තප්පර ගානක TikTok වීඩියෝ එකක් බලන වගේ ටිකක් exciting නැහැ. ඉතින් මම මේ සමහර වීඩියෝස් කරනකොට සමහර තැන්වල බෝරින් වෙන්න ඇති, කම්මැලි වෙන්න ඇති. නමුත් අපිට යම් කිසි දෙයක් ඉගෙන ගන්න ඕන නම් අනිවාර්යෙන් අපි කැපවීමක් කරන්න ඕනේ. ඉතින් මම උපරිම උත්සාහ කරා සිද්ධාන්ත සහ ප්‍රැක්ටිකල්ස් දෙකම සංකලනයකින් බැලන්ස් එකකින් අරගෙන ඉන්න යම් කිසි ප්‍රමාණකින් හරි අර බෝරින් ගතිය නැති වෙන්න. එතකොට මට උමනා වුණේ සිද්ධාන්තත් සමග ඉලෙක්ට්‍රොනික විද්‍යාව අදාරණ කෙනෙකුට මේ සිද්ධාන්ත ගැන ආසාවක් ඇති කරගන්න. සිද්ධාන්තත් සමග ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයට පිවිසෙන්න ආසාවක් ඇති කරන්න තමයි මගේ පරමාර්ථය උනේ. ඉතින් මම යම් කිසි උත්සාහයක් දැරුවා ඕගලන්ට ඒකෙන් යම් කිසි දෙයක් ඉගෙන ගන්න පුළුවන් වුණා නම් ඉතින් මේක මට සන්තෝෂයි. මේ වීඩියෝ සීරීස් වීඩියෝ තුන සමග මාත් සමග රැඳී සිටීම ගැන ඔයගලන්ට ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි.